ලදසින් ඉන්නේ නේද අපගේ YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පොතක් කොවිඩ් සම්බන්ධව ඉදිරියට ඇත්තේ සුබදායි කාලයක් බවත් තත්ත්වය හොඳ අතට පවත්වාගෙන යාමට සුදුසු වාතාවරණයක් ගොඩනැගී ඇතයිද නමුත් මේ දක්වා පවත්වාගත් සෞඛ්‍ය පුරුදු ඉදිරියට පවත්වාගෙන යා යුතු බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි ඔහු මේවා ප්‍රකාශ කළේ ඊයේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මාර්ගගත ක්‍රමයට පැවතු ජාලගත සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමිනි මෙම වසංගතයට නොබියව මුහුණ දීමට අවශ්‍ය බව සඳහන් කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැනට පවතින සාක්ෂි අනුව තවත් ප්‍රභේද දෙකක් පමණ රට තුල ඉදිරියට මතුවේ හැකි වූද රෝගීන් සංඛ්‍යාව විශාල වැඩිවීමක් සිදු නොවනු ඇති බවටද එනම් විශාල ව්‍යාපෘතියකින් තොරව සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් මෙන් පවතින වෙතයිද කියා සිටියේය ඒ සඳහා ප්‍රධාන පසුතලය එන්නත්කරණය බවද මේ වන විට රට තුළ එන්නත්කරණයද හොඳින් ක්‍රියාත්මක බවද සඳහන් කළේය අද වන විට 6,50,000කට ආසන්නව රට තුළ කොවිඩ් රෝගීන් වාර්තා වුණු බවද 16,000ක් ඉක්මවා වූ කොවිඩ් මරණ වාර්තා වූ බවද පැවසු විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අප අවට මේ වන විටද රෝගී බෝ කළ හැකි ආසාදිතින් විශාල සංඛ්‍යාවක් සිටිය හැකියිද කියා සිටියේය මෙවැනි උණුසුම් පුවත් ලදසෙන් දැනගැනීමට අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න